مقدرات کارنه خوندای کیم ویلو تیروان سر نه آره සද්ධර්ම ශ්‍රවණය මෙතන ලොකු දෙයක් සිද්ධ වෙනවා. සද්ධර්ම ශ්‍රවණය තුළ අර සත්‍ය විතරම මෙනෙහි වෙන්න ගන්නවා. පොඩ්ඩක් මියුට් කරමු නේද? එක එක ශබ්ද එන්නේ මයික් වල. මයික් පොඩ්ඩක් මියුට් කරමු. සම්සාරයෙන් මයික් එක ඔන් කරලා කතා කරමු ඊට පස්සේ ආයෙ මියුට් කරමු. එතකොට හොඳයි. දැන් මේ ඇත්තටම මේ මෙතන අර සද්ධර්ම ශ්‍රවණය තුළ මේ නිතරම මෙනෙහි වෙන්න ගන්නවා. මේ අර ධර්මතාවය නිතරම මෙනෙහි වෙන්න ගන්න. මෙතන පිනවනවද නැද්ද කියන එක තමන්ට 180 වෙනවා. අර ඒක නිතරම මෙනෙහි වෙනවා. එතකොට ඇත්තටම මේ ඒ අර පිනවන ස්වභාවය දැන් අර ටිකක් අර මේ සංඥා අபிසංකරණයක් කියන්නේ අපි පුරුදු තමයි මේ සිත කියන්නේ ඇත්තටම පුරුදු ගොඩක්. මේ සිත කියලා අපි එහෙම භාවිතා කරාට මේ මෙතන තියෙන්නේ මේ බල ගැන්න උණු සිස්ටම් එකක් ඇතුලේ අර අபிසංකරණයකට තමයි මේ අපි සිත කියන්නේ. එහෙමයි. ඒතර ඇත්තටම සිත කියන ඔක ලියාගෙන ගියොත් සිතක් හම්බ වෙන්නේ නැහැ. අර සංඛාරාවල ස්වභාවය. කද රූපමංච සංඛාරා කියලා බුදුන් වහන්සේ කෙසල් කඳකට සංඛාර උපමා කරන්න හේතුව තමයි කෙසල් කඳ පතුරු ගහගෙන ගියොත් අවසානයේ හම්බ වෙන දෙයක් නැහැ. මෙන්න මේ වගේ මේ සිත හොඳින් කවුරු හරි පිරිසුදු කර කර බල ගියොත් ඇත්තටම සිත කියලා දෙයක්වත් හම්බ වෙන්නේ නැතරම ඒක දිය වෙලා යනවා. එහෙම දෙයක් ඇත්තටම නැහැ. හරි මෙතන සිස්ටම් එකේ තියෙනවා මේ සෙන්සර්ස් වල තමයි මේ කතාව තියෙන්නේ. දැන් අපි දැන් ওই සිත කියලා කියන්නේ නාම රූප. ඇත්තටම ওই නාම රූප වලටයි සිත කියන්නේ. දැන් නාම රූප කියන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස වලට. ওই ශබ්ද වර්ණ ගන්ධ රස පහස වලින් අපි ඔය ශබ්දයි වර්ණයි ගන්ධයි රසයි පහසයි තමයි මේ දෙයක් කළා අපිට ලැබිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ. හැබැයි ඔය ශබ්ද වර්ණ ගන්ධ රස පහස වෙන වෙනම ගත්තොත් දෙයක් නැහැ. හැබැයි එකට එකතු කරලා ගත්තොත් දෙයක් වගේ දැනෙනවා. මේක මෙන්න මේක. දැන් කේක් එක ඔක්කොම අඩලා ගත්තොත් කේක් එකක් හැදෙනවා. හැබැයි ඕක වෙන් කරලා ගත්තොත් පාන් පිටි වෙනයි සීනි වෙනයි ඔක්කොම වෙන් කරලා ගත්තාම පස්සේ කේක් එකක් නැහැ. මෙන්න මේ වගේ තමයි මේ කතාව සම්පූර්ණයෙන්ම දැන් අර නිතරම අපි කේක් එකම පවත්වගෙන යන එකක් තියෙනවා. මේ නිතරම අනාන ඉන්නවා කේක් එක. අනාන ඉන්නකම්ම කේක් තියෙනවා හැමදාම. මේ වගේ අපි හැමදාම කේක් කකා තමයි යන්න හදන්නේ. නමුත් කේක් එකක් නැහැ. මෙන්න මේක තමයි මේ කතාවේ තියෙන්නේ. දැන් මේක තමයි සුද්ධ වෙලා යන්න ඕනි.
පොඩ පොඩ තමයි මේක අර දිය වෙන්නේ. ඇත්තට මේක ගම් එක වගේ දෙයක් තියෙනවා. මේකේ ඇලෙන ස්වභාවයක්. ඔය මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියලා අපි ඔය ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියන ඒවා එකට එකතු වෙච්ච දෙයක් නේ. අපි බිත්තිය කියන්නේ, පොත කියන්නේ, මේස කියන්නේ, ඔය හැම දෙයක් තමයි අපි වටපිට බලනකොට දෙයක් තමයි අපි අසුරු කරන්නේ. හැබැයි අපි දැන් දෙයක් කියන එක අපේ චිත්ත ස්වභාවයක්. දෙයක් කියලා දැනෙන එක ආත්මීය දැනීමක්. භවය කියන්නේ ඕකමයි. හැබැයි අපි ඒව තේරව පැත්තකට කරොත් එහෙම සාමාන්‍ය විදිහට වෙන්ද විදිහට පේනවා. හැබැයි දෙයක් කියලා දැනෙන එකයි නැති වෙන්නේ. අර දෙයක් කියලා අපිට වටිනාකමක්, ආරෝපණයක්, උද්දීපනයක්. අර මේකේ තියෙන්නේ මේ හොඳම වචනේ තමයි නන්දියක්. නන්දියක් තියෙනවා. අපි තියෙනවා අභිනන්දනයක්. අපි ඉන්නේ චූන්‍යෙවි. ඔය කවුරුත් කැමති නැහැ කියනකොට ඔය වචනේ චූන්‍යෙවි ඉන්නවා කියලා. හැබැයි ඕකේ ඇත්තම තේරුම තියෙන්නේ උද්දීපනය කියන එක, උජ්ජිතත කියන එක, චූන් වෙනවා කියන එක තමයි රුප්පණය කියලා කියන්නේ. ඕක තමයි අපි ගාව තියෙන්නේ. ඕක තමයි අපි මේ හැමතිස්සෙම පොතක්, මේසයක්, ඇඳක් ඔය දාගත්ත શબ્ද ටිකක් දැන් පොඩි වෙලාවකට කලින් කුවේට් වල අම්මා කෙනෙක් කතා කරා. ඒ කුවේට් වල අම්මා කියන දැන් ඒ භාෂාව සම්පූර්ණයෙන් වෙනස්. විත්‍යයට කියන්නේ කදාර් කියලා නම එකක් කියුවා. එතකොට මේ දැන් සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ වෝල්. සිංහල භාෂාවෙන් අපි කියනවා විත්‍ය කියලා. ඒතර මේ શબ્දේ කියන එක කිසිම තේරුමක් නැහැ වගේ තේරෙනවා. මෙතන එහෙම දෙයක් තියෙනවද කියලා. මේ ditthi kata මොකද්ද මේක? ශබ්දයේ වර්ණය කියලා පොඩි කාලේ ඉඳන් මේක විශාල අභිසංකරණයකට ලක් වෙලා කියලා තේරෙනවා හොඳට. දැන් අපි ඇත්තටම ගත්තොත් අපි නිකන් මෙනෙහි කරලා බැලුවොත් එහෙම අපි දැන් නුවරඑළිය ඉපදුනා නම් අපි හැමදාම දකින දෙයක් තමයි ඔය නුවරඑළිය තියෙනවා මේ පෑස් තියෙනවා. ඔය නුවරඑළිය තියෙනවා ස්ට්‍රෝබෙරි. දැන් අපි ඇත්තටම ඕකෙදි නුවරඑළිය ටවුන් එකේ අර පොඩි කාලේ ඉඳන් නිකන් හරි ඔය අම්මලාගේ අතේ ඉලිලාගේ හිට මෙහෙට ගිය නුවරඑළිය දරුවෙකුට ඕක මාළුක දෙයක් නෙමෙයි. ඔය ස්ට්‍රෝබෙරි හැමදාම ටවුන් එකේ තියෙනවා. ඔය පෑස් තියෙනවා. ඉතින් ඕක දැකලා හරියට නිකන් අර නිකන් අරක සාමාන්‍ය දෙයක්. දැන් අර මේ පැත්තේ ඉන්න දකුණු පළාතේ ඉන්න ළමෙක් ජීවිතේ පළවෙනි වතාවට නුවරඑළිය ගියොත් මෙයා එකපාරටම ආනි මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි කියලා දැන් අමුත්තක් එනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් මෙතන. ඒ කියන්නේ අපි අර නිතරම බලගැන්විලා ඒක දෙයක් වෙලා, ඒක සාමාන්‍ය දෙයක් වෙලා අර නුවරඑළිය ළමයා ඉන්න විදිහ තමයි අපි ඉන්නේ. අපිට එම එක සාමාන්‍ය ලෝකේ දැන් ස්ට්‍රෝබෙරි තියෙනවා, ෆ්‍රෑස් තියෙනවා. අර එක පාටම අර දකුණේ ඉඳන් මෙහෙට එන ළමයට මේක අලුත් දෙයක් වෙනවා. මෙන්න මේ වගේ. ඒ ළමයාත් හැබැයි නුවරඑළියට ගියොත් ඒ ළමයටත් ඒක කාලයක් ගියොත් ඒකත් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේ වගේ. දැන් මේ ලෝකේ අපි හිතමු පුංචි දරුවෙක් පුංචි අපි කියන්නේ ලේ කැටි දරුවා කියලා. ලේකටි දරුවට මහණෙනි ඇසේ උපතයි උපත කියන තැනි අර පළවෙනි වතාවට දෙයක් කියලා දැනෙන ගතියක් එන තරක් එනවා. අර ඇසින් බලලා කනින් අහලා අර දෙයක් කළා, ශබ්ද වර්ණ එකතු වෙලා දෙයක් කළා, ස්කන්ධානම් පාටි බව ආතන පටලබ ආංගුචේ ಜಾති කියන තැන. ඇසේ උපතයි මහණි උපත කියන තැන. ඔන ඔතන තමයි අර එක පාටම අපි මෙතන අල්ලගත්ත තැන. අර ළමයා එක පාටම නూరుෙලිය ගිය දවස. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ නිතරම නුවරඑළිය ඉන්නකොට ඒ ළමයාට ඒක සාමාන්‍ය දෙයක් වුණා වගේ අපි දැන් අපේ අම්මා මේ අම්මා අපේ ගෙදර මේක. එතකොට අපේ දැන් මේක බිත්තිය, මේක පුටුව, මේ තියෙන්නේ රත්තරන්, මේ තියෙන්නේ යකඩ. මම ගෑනු ළමේ, මේ පිරිමි කෙනෙක්. දැන් එක එක හැඩතල එක එක විදියට දේවල් ගොඩාක් අද්දවන ට්‍රිලියන් ගානක් ඩේටා අපි කම්පියුටරේට දත්ත දානවා වගේ. මේක වැඩිලා 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 ශබ්දයි වර්ණයි වැඩිලා 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 අන්තිම විශාල අපි අර මේ බබරයකට අහු වෙලා වගේ විශාල අභිසංකරණයකට ලක් වෙලා දෙයක් වටපත් වෙලා ගුලියක් වගේ ඝන වෙලා දැන් අපි ඉන්නව හදාගත්ත නිකන් අර පිස්සු ඇදිච්ච මේ අර සතෙක් වගේ ඔක්කොම පිස්සු හදාගෙන ඉන්නව සේරම දේවල් තියාගෙන දැන් මට දැන් මම කන්නේ උදේට මේම මම දවල්ට කන්න ඕනේ මම රැට කන්න ඕනේ තුන් වේලකුත් හදාගෙන මේ ඔක්කොම නිකන් පුරුදු වැඩක් මේ අපි කතා කරන වචන හැම එකක්ම පුරුදු
දැන් මේ සිත කියන්නේම සිත දැන් අපි දැන් පොඩි දරුවා බලෝ පොඩි දරුවාට මුකුත්තුම සිතක් පනවන්න බෑ. අය පොඩි දරුවා hina වෙනවා තමයි, පොඩි දරුවා දකින්නවා තමයි, පේනවා තමයි. නමුත් ඒක දෙයක් නෑනේ. අර ලෝකයක් කතාවක් නෑනේ පොඩි දරුවාට. පොඩි දරුවා ඉපදුනාද දන්නෙත් නෑ, මරණත් දන්නෙත් නෑ. දැන් ඊට පස්සේ දැන් මේ සේරම අර හදාගෙන යනකොට දැන් අපි අපිට දැන් දුකක් එන්නේ. අපිට දන්නවා අපිට ඉන්න බව, තියෙන බව. අර සේරම දේවල් වෙලා ඒවයි බල ගැන්වෙලා ආරෝපණයක් අපි තුල වැටි වෙලා මේක විවිධාකාර විදිහට අපි විග්‍රහ කරනවා. අපි එක එක විදිහට විග්‍රහ කරනවා කෙනකෙනායි විදිහට. අර සමහරලාට වෛද්‍යවරයෙක් හරි එහෙම නැත්නම් සයන්ස් පැත්තේ හරි මොනවා හරි දෙයක් කතා කරනවා අපි කියනවා මේක අභිසංකරණයක් වෙනවා. මේක ඉලෙක්ට්‍රික් වගේ, මේක කරන්ට් එකක් වගේ උපදින ආරෝපණයක් වගේ, මේක බලයක් ඇති වෙනවා. මෙන්න මෙහෙම එකම දේ නැවත නැවත දැකීම තුල එක බල ගැන්වෙනවා. අත්‍තර මේක අපිට මේක සතාසිපාට තේරෙන්නේ නැහැ. හැබැයි මිනිස්සයාට මේක නුවණට හසු වෙනවා. මේ සිස්ටම් එක ඇතුළේම මේ සිස්ටම් එකෙන්ම අර නැවත නැවත එනකොට බල ගැන්වෙන සිස්ටම් එකෙන්ම ඒ සිස්ටම් එකෙන්ම හඳුනා ගැනීමක් තමයි දෙයක් වගේ දැනෙන්නේ. එතකොට එහෙම නැති දෙයක් බවට දැනෙන ගතියකුත් ඒ සිස්ටම් එකෙන්ම ඇති වෙන්නේ. ඕක තමයි මානසිකරෝති කියලා කියන්නේ. දෙයක් හැදෙන විදිහට හැදෙන බවක් දකින ඒ මානසිකරේම ආයි දෙයක් එහෙම නැති වෙන හැටි දකින්නකත් ඒ මානසිකාරයම සිද්ධ වෙනවා. මේක තමයි ආශ්චර්ය අද්භූතයි සිද්ධිය. නිවන් දකින්නෙත් ඒකෙන්මයි. හැදෙන තැනින්ම ඇති වුණොත් ආත්මෙත් හැදෙනවා. හැබැයි හැදෙන තැන ඇති වෙන විදියෙන්ම ඒ හැදෙන දේ නැති වෙන භවය කියලා දැකීම තුළ අන්න ඒක නිවනත් සිද්ධ වෙනවා. හරි පුදුම විතරයි මේ කතාව. ඇති වෙන ආකාරයම නැති වෙන ආකාරය දකින්නේ කොහොමද කියන එක. ඒක තමයි අනුසෝතේ පටිසෝතේ දෙපැත්තට කැරකෙන තැන. මේක ආත්මයක් හැදෙන හැටිත් ආත්මයක් නැති වෙන හැටිත් දකින්න හැකියාව භාවිතා කිරීමත් සිද්ධ වෙනවා. ඇත්තට මේක මහා ආශ්චර්යයක්. මේකනම් දකින්නම ඕනි කාරණා. මේක තමයි ඇත්තටම අපි මේ නිතරම කන බොන හැම අපි ආහාරයේ වළඳන්න ඕනි මේක අවබෝධ කරගන්න. අපි මේ අපි සිව්පසේ පරිභෝජනය කරන්න ඕනි මේක අවබෝධ කරගන්න. මොකද්ද මේ හැදෙන සිස්ටම් එක කියන්නේ? මොකද්ද මේ හැදෙන සිස්ටම් එකේ හැදෙන විදිහ දැක්කම මේක බල ගැන්වෙනවා. එතකොට මේක දෙයක් වගේ ශබ්දේ වර්ණේ ඇත්තටම එකතු වෙලා දෙයක් වගේ අපි දැන් මේ දීර්ඝ කාලයක් බල ගන්නවක නැයි දැන් මේ බල ගැන්විලයි තියෙන්නේ. අපි රැවටිලා ඉන්න බව. අපි හසු වෙලා ඉන්න බව. අපි දැන් දියසුලියේ මැද්දට වැටුණු අර නිකන් අර කැරකි කැරකි තියෙන රොඩක් වගේ. අපි දියසුලිය දිහා අපි දැක්කොත් ගගේ වුණත් අපි වතුර වල දැකලා තියෙනවා කැරක් කැරකි තියෙනවා. එතකොට අපි දැකලා තියෙන එකට කොලයක් වැටුනොත් ඒකත් කැරක් කැරකි තියෙනවා. අපිත් නිකන් මෙන්න මේ දියසුලියට ආවුණු අර නිකන් අර කොලයක් වගේ. ඔහි කැරක් කැරකි නම් මේවා ඔක්කොම අර සේරම ඇත්ත කරගෙන ඔහි කැරක් 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 කැරකි තියෙනවා. ඇත්තටම සේරම ඇත්ත වෙවි මෙහෙම කැරක් කැරකි තිබුණට මේක ඇත්තක් නැහැ. මේ තියෙන ශබ්ද වර්ණ ටිකක්. දරුවා කියන්නේ ශබ්දයි වර්ණයි කිව්වොත් දරා ගන්න බෑ අපේ අම්මලාට. ඒක වෙන්නේ කොහමද? දරුවා කියන්නේ දරුවට. ඒක ශබ්දයේ වර්ණය කියන්නේ කොහමද? නෑ මේ ඇහැට යාවේ වර්ණේ. කනට ආවේ දරුවා කියන ශබ්දේ. ඔය දෙක තමයි දැන් මේ ශබ්දයේ වර්ණය තමයි දරුවා කියලා ඔිට වැඩි දෙයක් නෑ. ඕකේ ඔබතුමිය නිින්ද ගියාම හීනෙන් පේන්නේ වර්ණේ. ඒ දරුවා කියන අර සංඥාව තියෙනවා. හැබැයි ඒ දරුවා හොඳ දරුවා, ඒ දරුවා නරක දරුවා, ඒ දරුවා මම නිතරම මට දැකපු ආදරය කරපු නිතරම පුතේ දුවේ කියලා අතගාපු අර බල ගන්නපු අර පිහිය මුවක් තියෙන වගේ නිතරම මේක අර අපි ඇති කරලා තියෙන බලයක්. මේක අර මේ විසීම ඒක තමයි අභිසංකරණේ අවබෝධ කරගන්න තියෙන අමාරුකම්. මේ දරුවා කොහොමද බල ගන්නුනේ කියේ. අන්න දෙයක් කොහොමද හැදුනේ? භවයේ හැදුනේ කොහොමද කියන්නේ? අර භවයේ දෙයක් බවට පත් උනේ නැවත දැකීමද? හැබැයි අපිට පුළුවන් කාටුන් හදන්න. අපිට පුළුවන් අර පිටු 200 පොතක් අරගෙන දුවන ළමයෙක් ඇඳලා පිටු පෙරලා මේ ළමයා දුවනවා කියන එක දකින්න. අපිට පුළුවන් අර කැමරාවේ වගේ ඉස්සර වගේ රීල් එකක් දාලා පින්තූර ගොඩාක් ගත්තා වගේ ප්‍රොජෙක්ටර් එකකින් මේක යවලා ෆිල්ම් එකක් වගේ අර දකින්න හැකියාව තියෙනවා. අපි කාටුන් අපි දන්නවා කාටුන් හැදී ওই ක්‍රමයට. අපි දන්නවා පින්තූර ගොඩාක් ඇඳලා ඊට පස්සේ ඒක වේගෙන් ප්‍රොජෙක්ටර් එකකින් යවනවා. යවනකොට අර සේරම චිත්‍රපටිය වගේ සේරම පේනවා. එතකොට එක පින්තූරකින් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේක වේගයට පින්තූර ගොඩාක් යනකොට අපිට එන ඇස් බැඳුමක් වගේ එකක් තමයි මේ තියෙන්නේ. චිත්‍රපටි අපි ප්‍රොජෙක්ටරේ අපි සිනමා ශාලාවට ගිහිල්ලා චිත්‍රපටියක් බලන් ඉන්නකොට
පිටිපස්සේ ප්‍රොජෙක්ටරයක් දාලා තියෙනවා. ඒක රීල් එකක් දුවනවා. ඒක තමයි එතකොට මේ සේරම පින්තූර ගත්ත ඒවායි තියෙන්නේ. පින්තූර වේගෙන් යනකොට ෆිල්ම් එක පේන එකයි සිද්ධ වෙන්නේ. ඕක තමයි ෆිල්ම් හෝල් එකේ සිද්ධ වෙන්නේ. ඒතර අපි බලන් ඉන්නවා තිරේ දිහා. පිටිපස්සෙන් යනවා වේගයෙන් පින්තූර ටිකක්. ඒ ටික ඉස්සරහින් අර නිකන් ෆිල්ම් එක වගේ දුවනවා, වැඩ කරනවා, පණිවිඩ අර පිටු දෙසියේ පොත පෙරළුවා වගේම තමයි. දැන් අපේ මේකම නෙමෙයිද මේ මෙතන සිද්ධ වෙන මේ මේ සංඛාරා කියන්නේ මේක. සංඛාරා කියන්නේ ශබ්ද වර්ණ වේගයත් තුල බල ගැන්විලා දෙයක් වගේ අපිට දැන් හීනෙනුත් පේනවා. අර දැන් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ඉපදිලා දැන් තරුණ වයසට එනකන් එයාට කවුරුත් සමාට දැන් මුලින් මහත්තයෙක් හිටියෙත් නැහැ, නෝනා කෙනෙක් හිටියෙත් නැහැ, පස්සේ මහත්තයෙක් හම්බ වෙනවා, පස්සේ කසාද බඳිනවා, පස්සේ දරුවෙක් හම්බ වෙනවා, පස්සේ දැන් දරුවා මුලින් දරුවෙක් ඉඳලා දැන් දරුවා, ඊට දරුවගෙන් පිට ලෝකයක්. සසම මහත්තය. දැන් මහත්තයා දැන් ඊට පස්සේ මේක පුදුම බන්ධනයක් නේ. මේක පුදුම බන්ධනයක් නේ. දැන් මේ දරුවා බැඳෙන විදිහට නෙමෙයිද අපිට දැන් මොන්ඩිසෝරි යන දරුවෙක් දිහා බැලුවොත් එහෙම මොන්ඩිසෝරි යන දරුවාට මකන කෑල්ලක් දුන්නත්, පැන්සලක් දුන්නත් පාට බලලා මේක බැඳෙනවා. ඊට පස්සේ ඒ දරුවාට අර ඇස් වලට දාර දැකපු පාට වලට ආසාවට කැම්පෙට්ටියයි බෝතලේ. හොඳට බලන්නකො පුංචි දරුවෙක්. මේ ධර්මයේ හොඳට බලන්න පුළුවන්. පොඩි දරුවෙක්ගේ හැම තැනම ධර්මයේ තියෙනවා. පොඩි දරුවෙක්ට බලන්න වතුර බෝතලේ, පැන්සල් පෙට්ටිය, මකන කෑල්ල, පැන්සල මේවා දීලා ළම රවට්ටන්නත් පුළුවන්. ටොපියක් දීලා රවට්ටන්න පුළුවන්. චොක්ලට් කෑල්ලක් දීලා රවට්ටන්න පුළුවන්. ඇයි මේ? ලොකු කෙනෙක් රවට්ටන්න බෑ. ඇයි ඒ? අර පොඩි අර අර ඇහැට කනට දිවට නාසයට අර අර ටික නේද අර පිනවන්නේ. අර මොන්ඩිසෝරි දරුවා පිනවනවා නේද අර පොඩි පොඩි තැන ටික. ඒතකොට ලොකු වෙනකොට මොකද වෙන්නේ? ඊට වැඩි ඒවා එනවා පිනවන්නේ. පොඩි කාලේ පිනවුවේ වර්ණ ටිකයි, ශබ්ද ටිකයි, ගන්ධ ටිකයි, රස ටිකයි. ටික ටික ලොකු වෙනකොට මොකද වෙන්නේ? අර වර්ණ, ගන්ධ, රස ටික පිනවනව වෙනුවට ඊට වැඩි ඒකෙන් දෙයක් අදාගෙන ඒ දේවල් පිනවන්න යනවා නේද? අරක සාමාන්‍යයෙන් එපා වෙනවා නේද? ටිකක් කලකට ඒක දැකලා දැකලා අපි එපා වෙනවටත් වැඩි ඒක ස්ථාවර වෙලයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පඩිපෙළ උඩට නැගලා පඩිපෙළ උඩ ස්ථාවර වෙලා ඊගා පඩියෙන් නැග්ගේ වගේ අර දිගටම පඩිපෙළ ටික නැග නැග යනවා. මේක බැහිමක් නැහැ. ඔක්කොම ඇත්ත වෙවි තමයි එන්නේ. අභිසංකරණයක් වෙන්නේ. ද ඕක නේද ආයතන පිනවනවා කියලා කරන්නේ. දැන් බලන්න පුංචි දරුවාට දැන් ওই පැන්සල් පෙට්ටියටයි ওই මකන කෑල්ලටයි ඕකට ආසිතුනට අපි දැන් ඕකට ආසිතෙන්නේ නැහැ. අපි ආයතන පිනවනවා කියලා කරලා තියෙන්නේ. පොඩි දරුවත් ආයතන පිනවනවානේ. එහෙම කියනවනේ. එහෙම කියනවනම් දැන් ඒ දරුවා මුකුත් දන්නේ නැතුවට ඒ දරුවා පළවෙනි වතාවට අර ඔබ්සර්ව් අර අපි කියන්නේ අර සාසවීය ස්වභාවය. සෙන්සර්ස් වල ඇලෙන ගතිය. මේකනේ සංසාර ගමනට හේතුව. සංසාර ගමනට හේතුව අපේ කියන ආශ්‍රව. ආශ්‍රව තමයි අපේ මේ සසර ගමන ගෙනියන්නේ. තණ්හාව නැමැති වඩුව තාමා දිටිමි තාට නැවත නිවසස්සය දීමට ඉඩ නොදෙමි කියනකොට තණ්හාවේ ප්‍රභේද තමයි රාග දේශ මොහ කෙලෙස්. ඒක තමයි තණ්හාවේ ප්‍රභේද. එතකොට තණ්හාව, එතකොට අපි දන්නවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙම නැත්නම් පොණෝ භවිකා නන්දි රාග සාගර අත්වත්වාබි නන්දනි. එතකොට මේ මොනවා කිව්වත් කියන්නේ ගම් එකක ස්වභාවයක්. බන්ධන ඇලෙන බන්ධන ගතිය. මේ හැම එකේම තියෙන්නේ අභිසංකරණය. එතකොට මේ හැම එකම උපාදානය. මේ වචන ගොඩක් විතරයි මේ ඔක්කොම වචන සංඛාර. වචන භාවිතා කරනවා විතරයි. මෙතන අවබෝධය තමයි වැදගත් වෙන්නේ. එතකොට සාසවියයි කියන්නේ මේ ඔක්කොගේම ස්ප්‍රිට් එක වගේ. සාසවියයි කියන්නේ. ඒ කියන්නේ මේ පුංචි දරුවගේ මේ මේ ආයතන වලම තියෙන ගම් එක ඇලෙන. ශබ්දයක් ආයෙ මොකද්ද ඒක ඇලෙන. වර්ණයක් ආයෙ මොකද්ද ඒක ඇලෙන. ඊට පස්සේ ඒක ඇලෙන විතරක් නවතින්නේ නැහැ. ශබ්ද වර්ණ එකටත් ඇලෙනවා. ඊට පස්සේ දෙයක් වගේ දැනෙනවා. එතන ඉඳන් එකින් එක ඇහිඳ ඇහිඳ යන එකක් තමයි පේන්නේ. අර අපි වෙරළු ඇහිඳ ඉන්නේ වෙරළ ගැස්සට එක ඩී කෙඩි අන්නේ වගේ තමයි පොඩි දරුවා මේ ඔක්කොම එක එක අල්ලගෙන 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 මුළු ලෝකයක්ම ගම් එක වගේ බදාගෙන අන්තිමට ලොකු වෙනකොට නේ අත්තර ගන්න බෑ නේද? මේක නේද මේ මුළු කතාවම තියෙන්නේ. මේ කතාවම හොඳට අපිට පැහැදිලි. එතකොට දැන් අපි තාමත් කරන්නේ ওই ටිකමයි. අර අර ආපු ගමනට ඔහි අර අනුසෝතය තුළ ගලපු ගැලිල්ලට ඔහි යන්න හදනවා. ගහගෙන යනවා අපි ඔලේ. අර දියසුලිය වගේ අපි කැරෙක් 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 ඕකම කර කර යනවද කියන්නේ. හැබැයි මේ ධර්මයේ දකිනකොට තමයි අන්න මේකේ එතකොට අර ස්වභාවයේ දිගටම දැන් සාමාන්‍ය ස්වභාවයේ තමයි මේක ආයතන ටික වැඩ කරනවා. මන ආයතනෙන් මේ අවබෝධය ඇති කරනවා. මන ආයතනයෙන් ඇති කරනකොට ආයතනවල ස්වභාවෙත් මන ආයතනේ මේකේ අසු වෙනවා. අනිත් පැත්තට අර අපේ තියෙනවා දැනෙන ස්වභාවයක්.
දැන් මේක හිතන ස්වභාවය වෙනයි දැනෙන ස්වභාවය වෙනයි හිතන 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 එකම තමයි අර අභ්‍යන්තරයේ පරිවර්තනයේ දැනෙන 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 බල ගැන්වෙන මේක තියෙනවා අර අර බේස් එකක් වගේ අපිට තද බල විදිහට මේක බන්ධන බලයක අරටුව වගේ එන එක. අන්න එතනට තමයි මේ පහර වදින්නේ අවබෝධය එන්නේ. අර සද්ධර්ම ශ්‍රවණය තුළ සිද්ධ වෙන්නේ මේක නිතරම නිතරම මෙයාට මෙනෙහි වෙන්න ගන්නවා මේකේ සත්‍ය පැත්ත. මේක මේ ආත්ම කතාවක් නෙමෙයි මේක හැදෙන්නේ කොහොමද කියන එක අර නිතරම මෙනෙහි වෙන කෙනාට අර චන්දන් ජනේති ඒකවත් තියෙන්න ඕනේ යාට ඕන කමක්. චන්දන් ජනේති වායමති වායම් කරන්න ඕනේ ඒක දකින්නත්. වායමති විරියං ඒකට වීරියක් තියෙන්නත් ඕනේ. ආරහති චිත්තම් පග්ගඤ්ඤාති පජහති. එතකොට සතර සම්බප්‍රදාන වීරය කියන එක මේ මේ කටයුත්තේ දැසගෙන තියෙන මේ මුල් අවස්ථාවේ යෝගාවචර භූමිය. දැන් මේ නිවන්සර කතා කරන තැන. එතකොට මෙතනදී සාමාන්‍ය එක පාටම මේ පිටියක අර ස්විච් එකක් දැම්මා වගේ එක පාටම මේක වෙන්නේ නැත්තේ අර මේ සංකත ධර්ම සකස් වෙලා තියෙන්නේ නැවත නැවත බලගන්න වෙලයි. ඒක එතකොට දිය වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික අනිත් පැත්තට කරකෙන්න ඕනි. පටිසෝතේ කිව්වේ ඒකයි. අනුසෝතේ බලගන්න උණු ආකාරයටම ඊට සත්‍ය දකින්න එකත් පටිසෝතේ තුල අනිත් පැත්තට කරකෙන්න ඕනි. බඹර මේ අතර කරකවනකොට කරකෙනවා අනිත් පැත්තට කරකවනකොට බඹර බලේ නැති වෙනවා. මේ සත්‍ය දකින්න එකයි මේකේ තේරුම. සත්‍ය දකින්න එක ඇත්තටම කෙනකෙනාගේ නුවණ අනුවයි ඒකේ කොයිතරම් ප්‍රමාණයකටද අර තීව්‍රතාවය කියන එක තමයි අර බලය කියන එක තමයි තණ්හාව ෂය වෙනවා කියන්නේ. රාග දේශමෝ කෙලෙස් සංසිඳනවා කියන්නේ. ඒක සිද්ධ වෙන්නේ තම තමන්ගේ නුවණ අනුවයි. තම තමන්ගේ එකට තියෙන අභ්‍යන්තරයේ තියෙන කුසලයේ කියන්නේ ඕකයි. ඒක කුසලයේ ඇත්තටම ඇවිල්ලා මෙතන සිහියටයි මේක අසු වෙන්නේ. මේක ඥානිට අසු වෙන්නේ සිහියට අසු වෙන්නේ. එතකොට මේක 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 හොඳටම දැනෙනවා අභ්‍යන්තරය. අභ්‍යන්තරයට දැනෙන එකම තමයි මේ සිහිය කියන තාපැත්තකින්. ඒක හැබැයි විඥාණයට අයිති එකක් නෙමෙයි මේ කතාව. විඥානේ කෙලින්ම අර මේ ශබ්ද වර්ණ වලින් හදා දෙන එකමයි විඥානේ. ඒ හදා දෙන එක වෙනස් වෙවි දුන්නත් ඒක විඥානයක්මයි. හැබැයි මේක මේ සිහිය කියන එක එහෙම එකක් නෙමෙයි. හැම දෙයකම සිහියක් තියෙනවා. මේක දකින්නක සිහියක් තියෙනවා, දිය වෙන එක සිහියක් තියෙනවා, රැවටෙන එක සිහියක් තියෙනවා. හැම දෙයකම සිහියක් පවතින. ඒක නිසා තමයි මේක විස දෙන්නේ සිහිය හරහාමයි. ඇත්තටම අපි විශාල පරිවර්තනයකට මෙතන ලක් වෙනවා. හැබැයි ওই සිහිය කියන එකත් මෙච්චර කාලයක් මේ ධර්මයේ දකින්න කලින් එකතු වෙලා තිබුණේ අභිසංකරණේ පැත්තටම තමයි. ඒ සිහිය කියන එක දෙනවා අරක තව තව ප්‍රණීතවත් කරලා රසවත් කරලා උපාදානේ තව හොඳට ශක්තිමත් කරලා තව තව ලෝකේ තව තව පදින් බැස ගන්න විදිහට තමයි සබදාම විසින් ඔක හදලා තියෙන්නේ. ওই නිර්ණය සිද්ධ වෙන්නේ. අපි විසින්ම තමයි ඇත්තටම මේ මේ නිවන් මඟ නිවන් දකින්න එක සිද්ධ වෙන්නේ. ඒක අපි ඒ කියන්නේ වීරියක් අරගෙන කරන එකක්. පටිසෝතේ ඉබේ සිද්ධ වෙන එකක් නෙමෙයි. ඉබේ සිද්ධ වෙන්නේ අනුසෝතේ. හැබැයි මේක අනිත් පැත්තට කරකවන ගත්තට පස්සේ පටිසෝතේත් ඉබේ කරකෙන්න ගන්නවා අනිත් පැත්තට. මේකේ මූලය තමයි ආරද්ධ වීරිය තමයි මෙතන වැදගත් වෙන්නේ මූලය. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේකේ මුල් අවස්ථාවේ මේ පරිවර්තනයේ යන ගමන Tamanට හොඳට සිහියට අසු වෙන්න ඕනි. අභ්‍යන්තරයෙන් සිස්ටම් එකේම ඔටෝමැටිකලි පටිසෝතේට කැරකෙන එකක් Tamanට අසු වෙනවා. හැබැයි කිසිම වෙලාවක මේ විඤ්ඤාණ මායාව හැම එකක් උඩම පතිත වෙනවා. ඒක නිසා මායාව හැම තිස්සෙම බලන්නම ලෝකේ හදන්නම තමයි භවයේ හදන එකම තමයි සිස්ටම් එකේ තියෙන්නේ. හැබැයි භවයේ අනිත් පැත්තට කැරකෙන එක හොඳ සිහියකින් හිටියොත් තමයි දිය වෙලාවම යනකම් හිටියොත් තමයි ඒක ආයි හට නොගන්න බවට දැනෙනකම්ම ඒ සිස්ටම් එක ඇතුළට ඒ හරියටම ඒක හරියටම මේ මාර්ගය තුළ ගියොත් තමයි දේ සිද්ධ වෙන්නේ. හැබැයි සෝතාපන්න පැත්තට හැරෙනවා කියන්නේ විශාල දෙයක්. බාහිර ඇත්තක් නෙමෙයි කියලා මෙනෙහි වෙන ගත්තට පස්සේ ආයි බාහිර ඇත්ත වෙන්නේ. ඒක විශාල පරිවර්තනයක්. ඒක නිසා තමයි බුදුන් වහන්සේ කියන්නේ නිවනට නැමුණක් කොට ගස ගඟට ඇලවි තිබේද ඒ ගස ගඟටමයි වැටෙන්නේ මහණෙනි කිව්වාගේ නිවනට නැමුණක් කොට පවතින නිවනින්ම සැනසීම ලැබනවා කියන ඔස්සග්ග පරණමි කියන වචනේ. මේක ඇත්තටම මේක විශාල කටයුත්තක්. ධර්මේ නම් අපි විශාල පරයායක් දේශනා කරලා තියෙනවා. ඊටාම අපි හිතනවා මේ යුගයේ මේ දේශනා මාලාවන් තුළින් නිවන් මාර්ගය විවර වෙනවා. බොහෝ අයට ඒක හමු වෙනවා. හැබැයි අර අභ්‍යන්තර පරිවර්තනයට යන කාලය හැමෝටම යනවා. ඒක නිසා තමයි අපි මේ මෙහෙම නිහඬව අවුරුද්දක් දෙකක් ඉන්නවා කියලා හිතුවේ. මේ හැමෝම පරිවර්තනය වෙලා
පරිසරයේ සුදුසු විදිහට අඩුතරමින් පිරිසක් ගොඩනැගිලා ඒ පිරිස අතරින් බලයක් ශක්තියක් ඇති වෙලා ඒ පිරිස අතරින්ම මේ මේ සමාජයේ තියෙන දෘෂ්ටියට යම්කිසි බලයක් එන්න ඕනි කියලා අනිත් පැත්තට සත්‍යයට අවදි වෙන්නත් ඒ නිසා අපි පොඩ්ඩක් නිහඬව ඉන්න ඕනි කියන අදහස තමයි අපි ගා තියෙන්නේ. ඒකට සුදුසු කාලය එන බව තේරෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික. ඒ අපි හිතන ඒ අතර අපේ ඥානයට හස් වෙන දේ නිවැරදි බව හොඳටම දැනෙනවා. දැන් සිද්ධ වීගෙන යන හැම දෙයක්ම ඒ අපි හිතන අපිට ඒ දර්ශනේ අපි යමක් දකිනවා අපි දකිනවා ඉදිරියේ යමක් අන්නේ දේ සිද්ධ වෙගෙන යනවා. අතරම බුද්ධෝත්පාද කාලේ නැවතත් ඒ බුද්ධෝත්පාදේ ඇති වීගෙන යනවා. ඉතින් මේක අර යමෙක්ගේ දහම අවබෝධ කරાય දේ සත්‍ය ලෝකයට හෙළි කරાય දේ සත්‍ය අනිත්‍යයටත් ඒ අභ්‍යන්තරයට පරිවර්තනය වෙන්න කාලයක් අවශ්‍ය වෙනවා පොඩි කාලයක් හරි. ඒක දැන් සිද්ධ වීගෙන යනවා. ඉතින් මේ ධර්ම අවබෝධ වුණාම මේ ඇත්තම කෙනෙක් පුජ්‍යලෙක් නෑ. සත්පුජ්‍යල කතාවක් නෑ. හැමෝම එකම ස්වභාවයක් බවට පත් වෙනවා සත්‍ය දකින්න. සත්‍ය දකින්න ස්වභාවේ ලෝක ස්වභාව වෙනවා නම් තමයි වඩා හොඳ. ඒක බලමු අපි කොයි තරම් දුරට වේවිද කියන එක. හැබැයි හැම යුගයකම මේ වගේ ලේසි නෑ. මොකද අනුසෝතය තමයි ලෝකෙ කැරකෙන දිශාව. පටිසෝතයට යනවා කියන එක ඇත්තම මේකේ ආශ්චර්යයක්. මේක මහා ආශ්චර්ය අද්භූත ඇත්තම දුර්ලභං සද්ධර්ම ශ්‍රවණං දුර්ලභං ඡන සම්පති දුර්ලභං ප්‍රතිරූපදේශ වාසය කිව්වාගේ මේ සද්ධර්ම ශ්‍රවණය අති දුර්ලභයි. ඒකනම් මේ හරි ලේසි දඟ ගලන අතට යන්න. ඔය ආයතන ටික පිනවගේ සාමාන්‍ය විදිහට ගලන. හැබැයි මේ ධහම ඇහුනට පස්සේ නම් ඒකට ඒක අපි හිතන ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ. මොකද සත්‍යයට ගොඩක් වෙලාවට බොහෝ අය සත්‍ය දැනෙන කෙනා සත්‍යයටම තමයි හැරෙන්නේ. ආයතන පිනවන එක ගැන මොනවද තියෙන තව ප්‍රශ්නයක් ඒ පැත්තෙන් බැලුවොත්? ආයතන මේ සාමාන්‍යයෙන් අපේ ආයතනවල ස්වභාවයේ කොහොමද ඒක දැනෙන ස්වභාවයක් තියෙන ධර්මයෙන් මෙනෙහි වෙන්න ඕනේ ඒ තැන්වල. තව ටිකක් එතන තව ටිකක් ප්‍රශ්න කරත් ඒ අර උදාහරණ කියලා අර මෙහිනාස කිව්වාගේ උදාහරණත් සයිතව කියන කිව්වාගේ. එහෙම නැහැ නේද? දැන් පවිත්‍ර වෙනේ නැහැ සිරෙපු පාවිච්චි කරන්න නැතුව උන්නාසි යනවා පේනකොට දැන් සිරෙපු පාවිච්චි නොකර ඉන්න ඕන කියලා ආවත් ඒකට අකමැති ස්වභාවයක් කාර්යන වහන්සේ ඒක පුරුද්දෙන් එන්නේ සිරෙපු පාවිච්චි නොකර පුරුදු වුණු කෙනාට ඒක තමයි සුඛයි කියලා දැනෙන්නේ. ඒකත් සුඛයක් වගේ දැනෙන්නත් පුළුවන් හැබැයි. හැබැයි සිරෙපු පාවිච්චි කරපු කෙනාට සිරෙපු සුඛයක් වගේ දැනෙනවා. සපයක් කොල්ල. ඒ කියන්නේ ඒකත් තියෙන අර කැමැත්තක් අකමැත්තක්. ඒකෙත් තියෙන ඇලෙන ඇලෙන ගැටෙන ස්වභාවයක්මයි. ඇත්ත ඕක සරපු තිබ්බත් එක නටත් එක ඇලෙන ගැටෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. නෑ ඒක තමයි අර අපි ඊට පස්සේ සරප්පු කියන එකෙන් අපි අර පුරුද්ද දැන් පුරුද්ද නැති නිසානේ සරප්පු පාවිච්චි නොකර ඉන්න බැරි. දැන් ඊට පස්සේ සරප්පු පාවිච්චි නොකර ඉන්න පුරුදු වුණාම ඒක ගානක් නැහැනේ. අර එතනක් තියෙන්නේ අපේ අර පුරුද්දක් නේ තියෙන්නේ. අපි මේ පුරුදු ටිකක්නේ අපි භවයක් කියන්නේ දෙයක් කරගන්න එකනේ. ඒක දෙයක් කරගන්නේ පුරුද්දක් නිසානේ. ඒකයි සංඥා අභිසංකරණයක්ම කිව්වේ. දැන් ඔය සරප්පු කියන එක ඇවිල්ලා වචනෙන් ගත්තොත් සරප්පු, ශබ්දෙන් ගත්තොත් රූපෙන් ගත්තොත් ඔය සරප්පේ රූපේ. හැබැයි ඒකටත් එහා ගිය සරප්පෝ කියලා දැනෙන එකකුත් තියෙනවා කකුලට දැනෙන එකක්. එතකොට ඒක වෙනම එකක්. එතකොට ඔය ආකාර තුනකින් ඒ කියන්නේ කාම අපි කියනවානේ අපි සාමාන්‍යයෙන් කතා කරනවානේ කාම රූප අරූප කියලා. එතකොට අපි කතා කරනවානේ දික්ඨාසව කාමාසව භවස්සව දික්ඨාසව කියලා. එතකොට මේ ඔක්කොම මේ කතාවේ තියෙනවා. මේ එක දෙයක් කතා කරන්න කිව්වොත් තේරෙම තියෙනවා ඔතන. බලනකොට ඒ කියන්නේ හේතුව ඔතන තියෙනවා. ඒකට තියෙන අල්ම, ඒකට තියෙන අර රූප සංඥා ස්වභාවය, ඒකේ තියෙන අර දෙයක් වගේ දැනෙන ගතිය ඔක්කොම තියෙනවා ඔය එක කතාවේ. ඔය භවය නිකන් හැදෙන්නේ නැහැ. ඔය අරමුණ භවයක්නේ. දෙයක් කියලා ගන්න අජ්ජෝසය තිත්තති ආරූපේ නන්දි තදුපාදානම් භව. ඒකයි සරප්පු කියන දෙයක් හදාගෙන ඒකමත් අපි දැන් ඔය කතා කරන්නේ. සරප්පු දෙයක් කරගෙන. තම සරප්පු දෙයක් කරගෙන කතා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔකත් දෙයක් නෙමෙයි. ඔක සාමාන්‍ය විදිහට හිතන්නේ නැතුව කවුරුහරි පාවිච්චි කරත් ඒක ගානක් නැහැ. ඔන්න ඒ වගේ දෙයක්.
සිරප්පු පාවිච්චි කරනවද නැද්ද කියන එක මෙතන අදාළ නැහැ. මෙතන අදාළ මේක දෙයක් කරගත්තද නැද්ද කියන එක. ඒතන එතරම් මිදීම තියෙන. ඒක හරියටම හරි විග්‍රහ. තව ඒ වගේ කතා කරත්. ඒ කියන්නේ හැමතැනම එහෙම දැනෙන ස්වභාවය තියෙනවනේ දැන්. ඒ කියන්නේ ආයතන පිනවන්නේ කැමැති ස්වභාවය ඒ වගේ දැනෙනවා යනවා දැන්. දැන් අද දැන් අද විටමින් එකක් පූජ කරා. දැන් ඒක හොඳයි කියලා හොඳයි කියලා හිතන එක මනෝ සංකාරයෙන් එන දෙයක්. හොඳයි කියලා හිතන එක නරකයි කියලා හිතන එකත් මනෝ සංකාරයෙන් එන දෙයක්. ඔය හොඳයි කියලා හිතන එක මනෝ සංකාරයෙන් දෙයක් කරගත්තාම ඒක අපි ඒක දෙයක් කරගෙන ඒකට හැබ්බැයි වෙනවා. හොඳයි හොඳයිනේ හොඳින් ඉඳ කරනවා. දැන් අපි තුමු දැන් කවුරු හරි කියනවා අපිට කාබරංකා හොඳයි. කාබරංකා හොඳයි කියලා හිතලා කාබරංකා කනවා. ඊට පස්සේ කාබරංකා කාලා වැඩි වුණොත් ඒකත් අපස්සේ. ඔන්න ඔය වගේ. අපි අර හොඳයි කියලා හිතන එකක් දෙයක් කරගෙන අපි 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 ඒකත් අභිසංකරණය කරගන්නවා. දැන් අපි දරුවා හොඳයි. හොඳ දරුවා. ඊට පස්සේ දරුවා නරකයි. නරක දරුවා. අර මනෝ සංකාර ගොඩක් ඇයිට මේක පැටලෙන්නේ. හැබැයි මේ අභිසංකරණයට හැම පැත්තෙන්ම එනවා. ආයතන 6ෙන්ම එනවා. ආයතන 6ෙන්ම හොඳ දරුවා කියලා දෙයක් කරගෙන. නරක දරුවා කියලා දෙයක් කරගෙන. දැන් දරුවා දරුවා කියන එකත් දෙයක් කරගෙන. මගේ දරුවා නෙමෙයි කිය මගේ දරුවා නෙමෙයි කරන එකක් දෙයක් කරගෙන මගේ දරුවා කරන එකක් දෙයක් කරගෙන මේක හරි පුදුමයි නේ. එහෙම තමයි පැත්තෙන් වෙනවා. මේක ගැලවෙන්න නම් හොඳ අවබෝධයක් තියෙන උන ආයතන 6ම ගැන. අන්න එතකොට නිදහස්. අන්න දෙයක් කරගෙන නැහැ. සෙරපු තිබ්බත් එකයි නැසත් එකයි ඔන්න කිසිම දෙයක් කරගෙන නැහැ. ඇලින්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. හරි. අන්න ඒතං සාන්තං ඒතං ප්‍රණීතං කියන අන්න නිවන එතනයි. ඒ අරමුණේ මිදීම. ඒ නේන අරමුණේ මිදීම. සතර විපස්සති. අන්න එතන දැකලා මිදෙනවා. අන්න නිවන් මඟ. ප්‍රායෝගික පැත්තයි මේ කතා කරන්නේ. එතකොට ඒක හොඳටම Tamanට හැම අරමුණකෙම නිවන අත්දකින්න ලැබෙන විදිහටම පේනවා. කෑමක් ගත්තත් එහෙමයි. හැමතැනටම එහෙමයි. දැන් හුළඟ වුණත් එහෙමයි. දැන් මෙතන හොඳට හුළං තියෙනවා. අන්න එතනට එනවා. ඒක පුටුකුත් ගෙනත් තියාගන්න. ඒකත් දෙයක් කරගෙන එකක් දෙයක් කරගෙන අර එහෙම කිසිම දෙයක් කරගන්න නැතුව එතන ඉන්නත් පුළුවන් ඕන. අන්නේ හරි සරලයි එතකොට. එතන ඉන්න පුළුවන් රීතිය නැති වෙලාට නැහැ කිසි ගාණක් නැහැ. හිටියත් එකයි නේද? කවුරු හරි කියනවා නෑ නෑ ඔතන දැන් වා හිටියදී. ආයෙම ආයෙන අපි යනවා. ආයෙ ඉච්චනේ. ඊයේ වායි නෑ මට ඉන්න ඕනි. බලන්නකෝ යාගේ තියෙන එක කියලා මුකුත් කියන්න යන්න ඕනේ නැහැ. මුකුත් අදහසක් නැහැ ඒකට. අවශ්‍ය නැහැ. ඒක Taman දෙයක් කරගෙන නැත්තම් Tamanට අදහසක් නැහැ. කියන්නේ යනකොට වෙන්නේ අර පරණ පුරුද්ද අභිසංකරණයකට Taman දන්නේම නැතුව කොටු වෙනවා. ඔය වචනේ තේකට හේතුවක් වෙනවා. අපි පරණ පුරුද්දට කියවන. පරණ පුරුද්දට කියවන කොටත් ඔය ගොඩට වැටෙනවා. ඔය අභිසංකාරන ගොඩටම වැටෙනවා. ඔය නිකන් කියවන එකත් එච්චර හොඳ දෙයක් නොවෙන්න ඔන්න ඕක නිසා. දන්නේම නැතුව ඒ අභිසංකාරන ගොඩ ඇතුලේ ඒක අර නිකන් කියවන්න අර හිතන සිතුවිලි රටාව තියෙන පරණ ක්‍රමේ. අභිසංකාරන ක්‍රමේ තියෙන. එතනට වැටෙනවා දන්නේම නැතුව. හරි මේක දක්ෂතාවයක් තියෙන ඕනේ. අතර මෙතන කුසලස උපසම්පදාව තියෙන. සබපපාසකරණ කියන්නේ මේ කොහොමද සිතුවිලි විඥාන මායාවනේ දෙන්නේ දෙයක් කර කර. හැබැයි ඒක සත්‍ය දකින්න එකනේ කුසලස උපසම්පදා කියන්නේ. එහෙම වුණොත් තමයි චිත්ත දමනේ තියෙන්නේ. අනේක සහැල්ලුවෙන් ඉන්න එකයි චිත්ත දමනේ තුල අන්න බුද්ධ සබහාය. අන්න සියලු බුදුරුවන්ගේ අනුශාසනාව නේ. සත්‍යිත පරිවදපරණ ඒතම් බුද්ධානුශාසන. අන්න නිවන් මාගේ පේනවා. සර පැහැදිලි. සබ්බ සංකාර සමත කියන්නේ සියලු සංස්කාර ධර්මෝ සමතයි. ඒයි වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර එකක්වත් නැහැ වැඩක් නේ. තේරුමන්නේ. ඇයි සබ්බ සංකාර සමතය කියනකොට සීල් සංස්කාර ධර්ම සමතය. දෙයක් හම්බ වෙන්නේ නැහැ. මනෝමයෙන් ආවත් දෙයක් නැහැ. බාහිරින් ආවත් දෙයක් නැහැ. ක්‍රියාවෙන් ආවත් නැහැ. වචනවලත් නැහැ. අන්න සෑහළු. දැන් ගිහිල්ලා හොඳට සැතපෙන්න පුළුවන් සීතලේ පොඩක් ගුලිය. මේ. එහෙම දෙයක්වත් නැහැ. එහෙම දෙයක් ගත්තොත් ඒකත් දෙයක් කරගන්න. නිකන් වචනයක් දියා බලන්නේ. එහෙමයි එහෙමයි සාරි. නෑ නෑ එහෙම දෙයක් නෑ. දැන් එහෙමයි එහෙමයි කියනකොට ඔක්කොටම එහෙමයි කියලා ඒකත් දෙයක් කරගෙන එතකොට බලමු. එහෙමයි. එහෙමයි කියන එකත් දෙයක් වෙනවා නේ. බලන්න වචනයක් කියන්නත් බෑ. නාන සවිත වෙනිනවාසේ ඉන්න විදිහ හොඳයි. එහෙම නැත්තම් මියුට් කරගෙන ඉන්න ඕනේ නේ. ආ ඒකත් දෙයක් කරගෙන එතකොට. බලන්න වචනයක් කියාගත. කියන්න දෙයක් නෑ නේද? එහෙමයි. ඒකයි. කියන දෙයක් නැහැ කිව්වත් දෙයක් වෙනවා. හා මේක හරි වචනත් නැහැ මේක හරි පුදුම කතාවක්.
මේක පොඩ්ඩක් පොඩ්ඩක් අපි නිවෙන්න ඕනි කමක් තියෙනවා. අභ්‍යන්තරයේ නුවණ පොඩ්ඩක් අපි හොඳින් තියුණු කරන්න ඕනි. අපි හොඳින් මේක නුවණින් දකින්න ඕනි. මේ හැම පැත්තක් විශාල පරාසයක් තියෙනවා අපිට මේ මේ පොඩි දේ දකිනවා වුණාට විශාල අවබෝධයකින් තමයි ඔය දේ වෙන්නේ. දැන් අපි දකිනවා මැණික් කම්කරුවෙක් මැණිකක් කපනකොට එයා කපන්නේ අපි දකින විදිහට දියමන්තියකින් වගේ ඊටත් වැඩි ඝන මේකෙන් තමයි කපන්නේ දිදීන්නේ මැණික මේ උපමට්ටම් කරන්නේ. ඒ කියන්නේ මේ යම්කිසි අපි ස්කන්ධ කියලා කියනවා නම් යම්කිසි ඝනකමක් ඒ ඝනකමේ තියෙන විශාලම ඝනකම එතනදී භාවිතා කරන්න වෙනවා. අන්න ඒ වගේ දෙයක් මේ කතාවේ තියෙනවා. දම අපි මොනහරි මැටි ගුලි ටිකක් මෙහෙම අනලා අනලා ඒක තව ටිකක් අර පෝරණුවේ දාලා පුච්චලා තවත් ඝන කළාගත් අර ඒ වගේ විශාල පරහාසයක් අවබෝධයක් එනවා. ඒ අවබෝධයක් හරහා තමයි ওই පුංචි දේ ගැලවිලා යන්නේ. අපිට තියෙන්නේ මේ මෙතනම මේ මොහොතේම මේ ඇත්තටම මේ සත්‍යයට අවදි වෙන එකයි මෙතන තියෙන්නේ. බැලු බැල්මට හරි සරලයි. ඒක ප්‍රායෝගිකවත් එදිනෙදා ඒක අත්දකින්න මිදෙනවා. හැබැයි නැවතත් මේක අභිසංකරණයට එන්නේ කොහොමද කියලා බැලුවොත් ඒ කියන්නේ නැවත නැවත මේවා මතුවෙනවනේ. ඒතකොට එන්නේ කොහොමද කියලා බැලුවොත් අර අවබෝධයට තාමපත් වෙලා නැහැ කියන එක තේරෙනවා. අර දැනුමෙන් අරගෙන හැමතිස්සම ගලපනවා කියන යෝගාවචර භූමියේ කතාව තියෙන්නේ. අර මනසි කරෝති කියන තැන තියෙන්නේ. සවිතක්ක සවිචාර ස්වභාවයේ තියෙන්නේ අර අවබෝධයේ අවමදි කියන එකයි. ඒ නිසයි ධර්ම ශ්‍රවණයේ අවශ්‍යයි කියලා කියන්නේ. කොතනක හරි කොහේ හරි තැනක ඒ තියෙන හැම තැනම ඒව සුද්ධ වෙවි ගිහිලා නිතරම අරක අවබෝධයෙන්ම තමන්ගේ අභ්‍යන්තරයෙන්ම සත්‍ය මෙනෙහි වෙන තැනටම තමන්පත් වෙලා ඒකත් නිතරම ඒ අභිසංකරණයෙන් තමන් ගැලවිලා තමන් සම්පූර්ණයෙන්ම ආත්ම ස්වභාවයේ ගිලිහිලා ඒක අමංගේ අර ආසවක්ඛ්‍යා ඥානෙට හසු වෙලා ෂේ වෙන බව ඒ ඥානෙට හසු වෙලා තමන් අර සුකුම ස්වභාවයේ තමන්ගේ ඒ ඒ ඒ ඒ ඥානිට හසු වෙන්න ඕනි සාන්ත ප්‍රණීත සුවේ දැනෙන්න ඕනි. ඒ සුඛ ස්වභාවේ සාන්ත ප්‍රණීත සුවේ ඒක දිනුවක් කියලා දැනෙන්න. ඒකකට කලින් අර හැම දෙයකම පිනවන ওই පිනවන ගතිය තියෙනකම්ම තමයි ඔය ආයතන පිනවන ගතිය තියෙන්නේ. ආයතන පිනවන ගතිය නැති වෙනවත් එකම එනවා නිබ්බිදාව. ඒක තුල එනවා කලකිරීම. ඒක තුල එපාවීමක් එනවා. ඒක තුල එනවා ওই බයතුපට්ටා ඥානය වගේම ඔතන එනවා මේ නිබ්බිදානු ඥානය. ඒක තුල එනවා මග නොමග පැටලුණු පටිසංකාර ඥානයේ මතුවෙන තරක් තමන්ට එපා වෙන ගතියක් කියනවා. ඔය අභිසංකර නිකන් කුඩු වෙන්නේ නැහැ. ඔන්න ඔතනින් තමයි ඔය අනිසෝතයට යන ඔය අභිනන්දන ගතිය බිඳ වැටෙන්නේ. එතකම්ම ඔය මෙහෙණින්නාසලට ඕක තියෙනවා. ඕක ඔතන වැරදුනා වගේ දැනෙන ගතියක් එන තරක් කියනවා. අන්න එතන තමයි මේ ධර්මය හරියටම ප්‍රතිෂ්ඨාවක් වෙන්න ඕනි පය ගහලා ඉන්න ඕනි තැන. එතනදී තමන්ට තේරෙන්න ඕනි මේක දියුණුවක් කියන්නේ. අන්න එදාටයි තමන් අර කැරකැවිලා පැත්ත මාරුණා වගේ එක පාටම තමන්ට අන්න සංඛාර උපේක්ෂා ඥානෙ මතුවීගෙන එන්නේ. අන්න එතනයි ඒතං සාහන්තං ඒතං ප්‍රණීතං යදිදත් සබ්බ සංඛාර සමතෝ කියන තැනට වැටෙන්නේ. එතකන් ඔය ආයතන පිනවන ගතිය තියෙනවා. හැබැයි එතනට ආපු දවසට මොනවා කෑවත් පිනවීමක් නැහැ. කනවා දැනෙනවා පිනවීම සිද්ධ වෙන්නේ. ඒක කොහොමද උනේ කියන එක තමන්වත් දන්නේ නැහැ. අභ්‍යන්තර පරිවර්තනයේ හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනකන් තමයි ওই මග යන්නේ ওই මුල් අවස්ථාව යෝගාචර භූමිය ඔය යන ගමන යන්නේ. ඔකේ එනවා එක තැනකට. ඔය ගොඩක් අයට තේරෙන්න සකදාගාමි භූමිය කිව්වේ මොකද්ද කියන එක. සකදාගාමි භූමිය තමට දැනෙන්න ඕන උතන. සකදාගාමි භූමියේ විශේෂත්වය තාම මේ සමාජේ කතා කරන්නේවත් නැහැ. මේ සමාජේ ඉන්නේ තාම නිවන් මාර්ගට ගිහිලා නැහැ. නිවන් මාර්ගට ගිය කෙනා දන්නවා සකදාගාමි භූමියේ තියෙන විශේෂත්වය. ඒක කාමරාග පටික කුඩු වෙන තැන දැනෙන නිබ්බිදා බාහිතපත්ඨා ඥානෙ එතන ඉස්මතු වෙන තැන පටිසංකා ඥානෙ මතු වෙන තැන එතනින් එහාටයි අනාගාමි භූමියට එන්නේ. ඒක කැඩෙනකන් එන්නේ නැහැ. එහෙනම් තමයි නිබ්බිදාව තමයි වෙලා නැහැ. හැම දෙයකම කලකිරීමක්. හැම දෙයකම කලකිරීමක් කියන්නේ සම්මුති කලකිරීමක් නෙමෙයි. පු탁ගෙන භූමියේ කලකිරීම කියන වචනෙත් නෙමෙයි. මේ හැම දෙයකම අභ්‍යන්තරයෙන්ම මතු වෙනවා ගතිය. පිනවීමක් එන්නේ නැහැ. පිනවීමක් එන්නෙම නැති ගතියක් එනවා. පින වන්නම බැරි ගැටියක් එනවා. පින වන්නම බැරි ගැටිය එනකොට මේක වැරදුනාද කියන තැන්ටමයි වැටෙන්නේ. අන්න එතන තමයි පටිසංකා ඥානෙ. එතන තමන්ට ඉන්ද්‍ර කීලයක් වගේ දැනුනොත් මේක තමයි මේ ධර්මයේ තියෙන දියුණුම තැන කියලා අන්න එතනින් තමයි කඩුල පැන්න වගේ අනාගාමී වෙන්නේ.
එතකන් අනාගාමි වෙන්නේ නැකම්. මේක රහසක්. මේක ගොඩක් අයට මේක කිව්වට පස්සේ කියන්න පුළුවන්කම ලැබෙයි හිතලා. නමුත් ඒක හිතලා කියන්න යන්න එපා කවුරුවත් වරදීවි. අපි නොකියපු තැන් තව තියෙනවා. ඒක නිසා බොහොම පරිස්සමින් අපි මේවා කියන්න යන්නේ. හැබැයි මේක තමයි මේක තියෙන කකදාගාමි භූමියේ සැඟවුණු අර්ථය. මෙතනින් කුඩු වුණාට පස්සේ යහපැත්තේ අත්‍තරම ප්‍රායෝගික පැත්ත තමන්ගේ අත්දැකීමක් විතරයි ඒක පිනවීමක් නැහැ. කනවා බොනවා සේරම කරන ඕන කෙනෙක් මෙයා hina වීදි එයා විතරයි දන්නේ අපි ළඟ එමන් නැහැ කියලා.